ජාත්‍යන්තර පිටියේ හිටපු සමහර ක්‍රීඩකයෝ පිටියෙන් විශ්‍රාම ගන්නීමෙන් පස්සේ කාලයක් යද්දී පුහුණු කරුවෝ බවට පත් වෙනවා. හැබැයි මහෙල එහෙම කාලයක් බලාගෙන ඉන්නේ නැතුවම ඉක්මනට පුහුණු කරුවෙක් වුණා. ඒ එසේ මෙසේ තැනක නෙමෙයි මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ. එහෙමුනේ කොහොමද? ඒ ගැන මහෙල අරුණ පුවත්පතේ කදහස් දක්වලා තිබුණා. ඇත්තටම මට ලොකු හැඟීමක්වත් තිබුණේ නැහැ පුහුණු කරුවෙක් වෙන්න. මම ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව IPL වගේ පුද්ගලික හිමිකාරීත්වයන් සහිත තරගාවලිවල ක්‍රීඩා කරමින් ඉන්න අතරේ තමයි මට මුම්බයි කණ්ඩායමෙන් මේ ආරාධනාව ලැබෙන්නේ. මේ විදිහට ආරාධනාව ලැබෙන්නේ මොන සුදුසුකම් බල්ලද කියලා අහපු ප්‍රශ්නට මහෙල දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. ඇත්තටම මට පුහුණු කරුවෙක් විදිහට අත්දැකීම්වත් පුහුණු කිරීම පිළිබඳ පාඨමාලාවන් හැදෑරීමක්වත් මට තිබුණේ නැහැ. ඔවුන් බැලුවේ ක්‍රීඩකෙක් හැටියට මට මම ලබා තිබුණු අත්දැකීම් ගැන පමණයි. මටත් ඇත්තටම ඒ කියද්දී ඒක අභියෝගයක් වුණා. ඒ වගේ මේ අත්දැකීම් ලබා ගන්නත් මට ඌමනා වුණා. එතෙන්දී මම හිතුවා අවුරුදු දෙකක පමණ කෙටි කාලයකට මම මේක කරලා බලනවා කියලා. ඒ කාලය ඇතුළත සාර්ථක වුණොත් පමණක් ඉන් එහාට ඉගෙන කටයුතු කරනවා කියලා හිතාගෙනයි මේ අභියෝගය බාරගත්තේ. ඒ අවුරුදු දෙක සාර්ථක වුණා. ඒ අනුව තමයි මේ දුර එන්න ලැබුණේ. ඒ විදිහට අහම්බෙන් ලැබුණු ජොබ් එක කරද්දී බහුකාලීනව පුහුණු කරුවෙක් වෙන්න පුහුණු පාඨමාලා හැදෑරුවා දැහුවම මහල දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. මේ තාක් කාලයක් ඇත්තටම මට එහෙම විශේෂ හැදෑරීමක් කරන්න හිතිලා නැහැ. සාර්ථක පුහුණු කරුවෙක් වෙන්න ඒව අවශ්‍යමද කියලාත් මම ලබාපු මේ අත්දැකීම් එක්ක මම කල්පනා කරනවා. බලමුකෝ ඉස්සරහට ඒව කරන්න ඕනේ කියලා හිතනොත් මම ඒව කරන්නම්. පුහුණු පාඨමාලාදී කිසිම දෙයක නොයේදී IPL ඉතිහාසයේ සාර්ථක පුහුණු කරුවා වෙන්න ඔබට පුළුවන් වුණා. මොකක්ද ඔබේ පුහුණු කාර්යත්වයේ තිබෙන මේ ජයග්‍රහී රහස කියලා අරුණ පුවත්පත ඇහුවම මහල දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. මට ක්‍රීඩකෙක් හැටියට තිබුණු අත්දැකීම් තමයි මම යොදාගත්තේ. ඒ අත්දැකීම් වලින් මම තේරුම් ගත්ත දෙයක් තමයි හැම අවුරුදු කිහිපයකට වතාවක්ම 15-20 ක්‍රිකට් රටාවේ වෙනස් වීම් සිද්ධ වෙනවා කියන එක. ඒ වෙනස් වීම් හඳුනාගෙන ඒ අනුව අපි අපේ කණ්ඩායමට ගන්න ක්‍රීඩකයන් කවුද කියන එක තීරණය කරනවා. ඒක තමයි මුම්බයි ඉන්දියන්ස් ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය. මුම්බයි කණ්ඩායමට අනුයුක්තව පුහුණුකරුවන් 8 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ ඉන්දියාව පුරා ගිහින් දේශීය තරඟ නරඹලා ඒ මොහොතේ අපි බලාපොරොත්තු වෙන රටාවට ගැලපෙන ක්‍රීඩකයන් තෝරා ගැනීම. මේක ඉන්දියාවේ දේශීය තරඟාවලියක් නිසා අපිට මේ අවස්ථාව ලැබෙනවා. ක්‍රීඩක වෙන්දේසියේදී මමයි අපේ අනෙක් පුහුණුකරුවෝ මේ ක්‍රීඩකයන්ව තෝරගන්නවා. ඒ අනුව තමයි පහුගිය අවුරුදු කිහිපය පුරා ජස්ප්‍රීත් බුම්රා, හර්දික් පාණ්ඩ්‍යා, රොනල් පාණ්ඩ්‍යා, ඉෂාන් ක්‍රිෂාන් වගේ ක්‍රීඩකයන් මුම්බයි කණ්ඩායමට ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ මීට ඉස්සර කවුරුවත් ඒ හැටි දැනුවත් වෙලත් නැහැ. ඔවුන් මුම්බයි පිළට ක්‍රීඩා කිරීමෙන් පසුව තමයි ඉන්දියා ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ. මේක මුම්බයි කණ්ඩායමේ ඉතාම වටිනා දැක්මක්. ඒ වෙනුවෙන් ඔවුන් ලොකු ආයෝජනයක් කරනවා. මම හිතන්නේ පුහුණු කරුවෙක් විදිහට ලබන ජයග්‍රහණය පිටපස මගේ යෙදීම විතරක් නෙමෙයි මේ හැම දෙයක්ම රැඳෙනවා. තාමත් ක්‍රිකට් වලින් සමු අරගෙන වැඩි කාලයක් නැති මහල පුහුණු කරුවෙක් විදිහට කටයුතු කරද්දී සමකාලීන ක්‍රීඩකයන් එක්කත් වැඩ කරන්න වෙනවා. ඒ தத்துவය අභියෝගයක්ද කියලා හෙවම මහල දීලා තිබුණේ මෙහෙම උත්තරයක්. IPL කියන්නේම අභියෝගයක්. හැබැයි ක්‍රිකට් වලින් සමු ගැනීමෙන් පසු වැඩි ක්‍රිකට් සමග යෙදුණු නැති මම ක්‍රිකට් වලින් තෘප්තියක් ලබන්න ඒ අභියෝගය යොදාගත්තා. කණ්ඩායමට තෝරගන්නා ක්‍රීඩකයන් සියලු දෙනා හොඳ ක්‍රීඩකයන් නිසා ඔවුන්ව පුහුණු කරන එකේ හැටි අපහසු දෙයක් නෙවෙයි. නමුත් ඒ අවස්ථාවේ හැටියට මම හැසිරෙනවා. දරදඬු වෙන්න ඕන තැනට ඒ විදිහට ඉන්නවා. ඒත් මේ කණ්ඩායම ඇතුලේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වගේම අපි එකතු වෙලා ගොඩනගපු සංස්කෘතියක් තිබෙනවා. මොන රටින් මොන ක්‍රීඩකයාවත් ඒ සංස්කෘතියට අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒක ඇත්තෙම පහසුවක්. IPL තරගාවලියට අමතරව ලැබිලා තියෙන තවත් අනෙක් පුහුණු කිරීමේ අවස්ථා ගැන මහල කියන්නේ මෙහෙමයි. මම එංගලන්තේ කණ්ඩායමේ විශේෂඥ පුහුණු කරුවෙක් ලෙසින් අවස්ථා කිහිපයක කටයුතු කළා. බංග්ලාදේශයේ ලීග් තරගාවලිය අවුරුදු දෙකක් මේ ආකාරයට කටයුතු කරනවා. ලබන අවුරුද්දේ ඉඳලා එංගලන්තේ පැවැත්වෙන තවත් පුද්ගලික හිමිකාරීත්වයේ සහිත තරගාවලියක පුහුණු කරුව අවස්ථාවක් ඇවිත් තියෙනවා. ඇත්තටම මම වැඩි දේවල් බාරගන්නේ නැහැ. මට ලැබෙන කාලය අනුව තෝරා බේරාගෙන තමයි ඒ ලැබෙන අවස්ථාවන් බාරගන්නේ. අනාගතයේ මහල පූර්ණ කාලීන පුහුණු කරුවෙක් වෙයිද කියලා හද්දී මහල කියලා තිබුණේ තාමත් පුහුණු කරුවෙක් වෙනවාද කියලා තීරණයක් කරගෙන නැහැ කියලා. ওই විදිහට තමයි මහල පුහුණු කාර ධූරය ගැන අහපු ප්‍රශ්න වලට උත්තර දීලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. क्रिकेट पीटी ने उम्मीद से फिर तमत अलूट वीडियो की हम उन्हें देख क्रिकेट लंका वेतीन और आटे सुबह दर्शाएं।